මුළුමහත් මැද ඇමරිකාව පුරාම පැතිරුණු මායා ශිෂ්ටාචාරයේ සැලකෙන්නේ වර්තමානයේ ඇමරිකා මහද්වීපය බටහිර ජාතිකයන් විසින් අත්පත් කරගන්නාත් එක් පැවති දියුණු ශිෂ්ටාචාරයක් විදියට මායවරුන්ගේ මූලාරම්භය ගැන හරියට සඳහනක් නැති වුණත් මොවුන් ක්‍රිස්තු පූර්ව 7000 2004 අතර කාලවකවානුවල ඇති වුණයි කියලා සැලකෙනවා මායා සංස්කෘතියේ සම්භාව්‍ය කාල පරිච්ඡේදය කියලා හඳුන්වන්නේ ක්‍රිස්තු පූර්ව 250 900 අතර කාලවකවානුව මායවරුන්ගේ ශිෂ්ටාචාරය ගැන කතා කරනකොට අපිට හම්බෙන කරුණක් තමයි මේ මායවරුන්ගේ ශිෂ්ටාචාරය හා ඔල්මෙක්වරුන්ගේ ශිෂ්ටාචාරය අතර කිසියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපිට පේනවා මේකට ප්‍රධාන වශයෙන්ම හේතුව තමයි මේ ශිෂ්ටාචාර දෙකම එකම කාල වකවානුවල ආරම්භ වීම සහ එකම ප්‍රදේශවල පැතිර යාම නමුත් පාරසිරික හේතු සහ ස්පාඤ්ඤ ආක්‍රමණ නිසා මායවරුන්ගේ ශිෂ්ටාචාරය මේ ලෝකෙන් නැති වෙලා ගියා මායවරුන්ගේ සමාජ ක්‍රමය හා තාක්ෂණය ඉතාම දියුණු මට්ටමක පැතිරිච්ච එකක් දෙවන්ත පිරමීඩ මහා නගර තාරකා ශාස්ත්‍රය ලේඛන කලාව මූර්ති කලාව වෛද්‍ය ක්‍රමය ඒ අතර ටිකක් අපි දැන් මායවරුන්ගේ ශිෂ්ටාචාරය සම්බන්ධව සුවිශේෂී කරුණු කිහිපයක් කතා කරමු පිරමීඩ කියම අපිට මතක් වෙන්නේ ඊජිප්තු වුණත් ඊජිප්තු පිරමීඩ වලට වඩා සංකීර්ණ පිරමීඩ පද්ධතියක් මායවරුන් විසින් ගොඩනැගුවා මෙසෝ ඇමරිකන් පිරමීඩ පැරණි මෙසෝ ඇමරිකානු ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රධාන කොටසක් මේ මෙසෝ ඇමරිකන් කියලා කියන්නේ අද වෙනකොට සෙන්ට්‍රල් ඇමරිකා කියලා හඳුන්වන ප්‍රදේශය මායා දින දර්ශනයේ පුරාණ මායා ශිෂ්ටාචාරයේ දින පද්ධතිය සහ මෙසෝ ඇමරිකානු ශිෂ්ටාචාර විසින් භාවිත කරන අනෙකුත් සීරම දින දර්ශන සඳහා පදනම් වෙනවා ඕගොල්ලන්ට මතක ඇති මීට අවුරුදු කිහිපයකට කලින් නැත්තම් 2012 දී ලෝක විනාශය යන කියලා පොඩි කැළඹීමක් ඇති වුණා. මේකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තිබි මේ මායවරුන්ගේ දින දර්ශනය තමයි. ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. ඒකට හේතුව තමයි මේ 2012 දෙසැම්බර් 21 වෙනි දිනෙන් ඉවරලා තියෙන මේ මායවරුන්ගේ දින දර්ශන වලින් එක දින දර්ශනයක් විතරයි. මායන් ශිෂ්ටාචාරයේ වැසියන්ටත් ඔවුන්ටම ආවෙනික වෙච්ච ලේඛන කලාවක් තිබ්බා. මේගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම මේ ලේඛනයේ යොදාගත්තේ රූපාක්ෂර. අපිට මේ රූපාක්ෂර කියන ලේඛන ක්‍රමය ඊජිප්තු ශිෂ්ටාචාරයේ බලා ගන්න පුළුවන්. මේට වසර 2600 පමණ පෙර ලෝකයේ පළමු වතාවට කොකෝවා කෘෂිකාර්මිකව වගා කිරීම සහ ඒ ඇසුරෙන් චොකලට් නිෂ්පාදනය කිරීම ආරම්භ කරයි මේ මෙසෝ ඇමරිකානුවරු. මායන්වරු වතුර, චොකලට් හා තවත් දේවල් එකතු කරලා පානයක් හදලා ඒක පානය කරයි කියලත් සමහර තැන්වල සඳහන් වෙනවා.